අයිබුවන් ඔබ සියලු දෙනාටම YouTube ආහනියට සාදරයෙන් පිළිගන්නවා right side in සිංහල වැඩසටහනින් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එන 23 වෙනිදා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැන් මේ COVID-19 ව්‍යාප්තියත් එක්ක රටේම විවිධ ප්‍රදේශවලින් මේ රෝගයේ හැදිච්ච අය වාර්තා වෙලා තියෙනවා ඉතින් බස්නාහිර පළාතේ අනෙකුත් ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම 23 වෙනිදා සුදුසු නැහැ කියන එක තමයි අපේ නම් මතය හේතුව ගුරු සංගම විශාල සංඛ්‍යාවක් ඒකට අදහස් දක්වලා තිබුණා. ඉතින් මේ ගැන තව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. සමහර පුද්ගලයෝ මම දැක්කා සමාජ මාධ්‍යවලින්ම කමෙන්ට් කරලා තියෙනවා ඒ නිවුස් එකට යටින් මේ ගුරුවරු පාසල් යන අකමැති ඒ වගේම ගුරුවරුන්ට මේ නිවාඩු මාසවල වල නැත්තම් මේ පාසල් යන නැති අවස්ථාවලදී වැටුප් ගවන්න ඕනේ නැහැ. මෙවැනි විවිධ චෝදනා ගුරු සංගම් සහ ගුරුවරුන්ට ඉදිරිපත් කරලා තිබ්බා. ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දෙන්නයි මගේ ප්‍රධාන බලාපොරොත්තුව. ඉතින් මේ මීටරයක් දුර පවත්වාගෙන යමින් පාසලේ අයහයක අධ්‍යයන කටයුතු කරනවා කියන එක ප්‍රායෝගික කාරණාවක් නෙමෙයි. හේතුව ඒ පැය 6 එහෙම කටයුතු කළා වුණත් පාසලෙන් පිටත යනකොට දරුවෝ රංචු ගැසෙනවා. ඉතින් මීටරයක් දුර පවත්වා ගන්නවා කියන එක ප්‍රශ්නයක්. දරුවෝ කියන්නේ වගකීම් අඩු අය. ඉතින් මේ වගකීමක් නැති දරුවන් පාලනය කරන්න කවුද ඉන්නේ කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා මෙවැනි තත්වයක් තිබීදී පාසල් පටන් ගන්න එක එතරම් සුදුසු කාරණාවක් නෙමෙයි. ඉතින් මේ සඳහා රජයට විකල්ප තියෙනවා. රජයට පුළුවන්කම තියෙනවා මේ ගුරස් අධ්‍යාපන ක්‍රමය e-learning system එක තවත් දියුණු කරන්න මුදල් යොදවන්න. ඉතින් ඒ මගින් අනාගතයට ආයෝජනයක් වෙනවා. ඉන්ටර්නෙට් ෆැසිලිටි නැති ඒ වගේම 4G පහසු ගන්න නැති ප්‍රදේශ හොයලා බලලා ඒ වගේන සංවර්ධනය කරන්න කඩිනම් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම දුරකථන පහසුකම් ඉන්ටර්නෙට් පහසු ගන්න නැති දරුවන්ට දුප්පත් දරුවන්ට උදව් කරන්න රජයට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ අධ්‍යයන කටයුතු ඒ හරහා සිදු කිරීම මගින් දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් සිදු වෙන්නේ නැහැ. ගුරුවරුන්ට ඒ සඳහා පහසුකම් ලබා දෙන්න ඕනේ. ඒ සඳහා රජයට ওই අයවැයෙන් මුදල් වෙන් කරලා තිබ්බනම් මේ අනාගතයේදී මේ පාසල් පැවැත්වීම තුළින් වන අවදානම් ඒ තුළින් කොවිඩ් ව්‍යාප්තිය නැවත වැඩි වුණොත් එහෙම ඒ සම්බන්ධයෙන් උත්තරයක් නැති වෙයි. එහෙම වුණොත් තවත් සෑහෙන කාලයකට පාසල් වහලා දාන්න සිද්ධ වෙවි. ඒ නිසා මේ අධ්‍යාපන ඉහළ බලධාරීන් කියන විදිහට පාසලේ ආරම්භ කරලා මොන හරි සිද්ධියක් වුණොත් එහෙම ඒ සම්බන්ධයෙන් වගකීම ගන්න කවුරුත් නැහැ. අවසානයේ දෙමව්පියන්ටයි ගුරුවරුන්ටයි පමණයි වගකීම ලැබෙන්නේ. ඒ නිසා මේ පටු පරමාර්ථ ගැන හිතන්නේ නැතුව සමස්ත සමාජයේම දරු පරපුර ගැන හිතලා මේ පාසල් කටයුතු පවත්වන එක ඔන්ලයින් ක්‍රමයට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ වගේම උත්තරයක් දෙන්න ඕනේ මේ ගුරුවරුට විරුද්ධව කතා කරන අයටත්. ඇත්තටම ගුරුවරුන් ඉතාමත්ම අඩු ඇටපකට තමයි කටයුතු කරන්නේ, සමගි රාජකාරී කරන්නේ. රටුම ගැන හිතන්නේ නැතුව හවස්වරුවේ පන්ති කරනවා. ඊට පස්සේ දැන් ගත්තොත් එහෙම විභාග කටයුතු සඳහා වන වියදම් සියල්ල ගුරුවරුන්ගේ කාලය ශ්‍රමය මුදල් වැය කරනවා. සමහරලාට යුනිවර්සිටි එක නම් පේපර් එක හදුවාම මේ පේපර් එක හදන ලෙක්චරයට සල්ලි ගෙවනවා. ගුරුවරුන් එහෙම කිසිම මුදලක් ගන්නෙ නැහැ. පේපර් එක බලනවා, එහෙම පේපර් එක ඒකට මුදල් ගන්න නැහැ. තමන්ගේ පෞද්ගලික කාලය රැඳි බරාගෙන සමහරලාට දවසට දෙකට පේපර් එක බලලා ගුරුවරුපති ඉල්ලනවා මේ ලකුණු දෙන්න ඕන කියලා. ඉතින් ගුරුවරු ඒ දේ කරනවා. ඉතින් ගුරුවරු සෑහෙන කැපකිරීමක් කරනවා. සමහර ගුරුවරු මම දන්නවා හවස 5-6 වෙනකන් හවස පන්ති කරනවා, විශේෂ ශිෂ්‍යත්ව පන්ති, ඒ වගේම ඕ ලෙවල් පන්ති. මේ තව කෙනෙක් කියනවා මේ ගුරුවරු අමතර පන්ති වලින් විශාල ආදායම් හොයනවා කියලා. සමහර අය එහෙම හොයනවා මේ බව පිළිගන්නවා. නමුත් බහුතරයකට එහෙම අමතර පන්ති වලින් ආදායම් හොයාගන්න බැහැ. ඉතින් ගුරුවරු කියන්නේ මේ සාමාන්‍ය අනිත් පුද්ගලයෝ වගේම රාජකාරියක් කරන අය. ඉතින් රාජකාරියෙන් එහාට ගිහිල්ලා තමන්ගේ වගකීම් ඉෂ්ට කරන ගුරුවරුන්ට මේ වගේ ප්‍රකාශ කරන්නේ ඇයි කියන එක වෙන ප්‍රශ්නයක්. සමහරලාට තමන්ගේ තියෙන මොකක් හෝ තනි ගුරුවරයෙක් එක්ක තියෙන ප්‍රශ්නයක් වෙන්නේ නැති සමස්ත ගුරුවරුන්ට මෙහෙම බයිනවයි කියන එක නම් සම්පූර්ණයෙන්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් තව කාරණාවක් තමයි මේ රජය මේ කරන වැඩේ මේ ඉස්කෝලේ 23 වෙනිදා පටන් ගන්නවයි කියන එක නම් අපි කිසි දෙයක්ම අනුමත කරන්නේ නැහැ. ඒ නිසා පුළුවන් නම් මේ e-learning system එක තව එකක් දියුණු කරන්න ආණ්ඩුව වියදම් කරන්න. ඒක ඉතාමත් වැදගත් වේවි අනාගතයට.
එහෙනම් ඔබේ අදහස් යෝජනා ප්‍රයෝජන ඕනක මේ වීඩියෝ එකට අරින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. බොහොම ස්තුතියි.